රජය දැන් IMF වාරිකය පිළිබඳව නොයෙකුත් කතා කියනවා. ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් සමග සාකච්ඡා කරලා එකඟතාවයන්ට ආවා කියනවා. නමුත් IMF දෙවැනි වාරිකය තවමත් ප්‍රමාද වෙනවා. අපට ආරංචි විදියට නම් ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් ඔවුන්ගේ පොලි අනුපාතයන් අඩු කරන්න එකඟ වෙලා කොන්දේසි දාලා තිනෝ මේ ආණ්ඩුවට ප්‍රධාන වශයෙන් කොන්දේසි දෙකක්. එකක් තමයි මේ දූෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක් හදන්න කියලා. එතකොට ආණ්ඩුව මේකට එකඟ නොවීම නිසා තමයි දිගින් දිගටම මේ ජාත්‍යන්තර මේ මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ඇතුළු මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ටික ප්‍රමාද වෙමින් පවතින්නේ. එතකොට අපි අහනවා ආණ්ඩුව ඇයි මේ දූෂණය පිටුදැකීම සඳහා වූ ස්ථිරසාර ක්‍රමවත් පිළිවත් පිළිවෙලක් සහිත වැඩපිළිවෙලකට මේ බය වෙන්නේ කියලා. මොකද හේතුව මේ වර්තමාන ආණ්ඩුවත් ඉතාම දූෂිත ආණ්ඩුවක්. මොකද හේතුව පහුගිය කාලේ තෙල් මිලදී ගැනීම වල හදිසි මිලදී ගැනීම කරා. ඊළඟට ගෑස් මිලදී ගැනීම වල හදිසි මිලදී ගැනීම කරා. බාල පොහොර නැව් ගෙන ආවා. ඒ වගේම මේ එක්ස්ප්‍රෙස් පර්ල් නැව් වගේ නැව් විනාශ වෙද්දී මේ ඒවට මොකද්ද වුනේ කියලා දන්නේ නැහැ. බාල බෙහෙත් ගෙන ආවා. බාල බෙහෙත් ගෙනල්ලා දැන් ඇමතිවරයා මේ හිරේටත් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම එක උදාහරණයක් කියන්නම්. දැන් විගණන වාර්තාව අනුව, රජයේ විගණන වාර්තාව අනුව 2022 මාස 7ක්ම මේ ගෑස් වැඩිපුර මිලට අරන් තියෙනවා. ඇත්ත වශයෙන්ම සියාම් ගෑස් සමාගම මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 96ට ඔෆර් කරලා තියද්දි ඒක එන්න පරක්කු වෙනවාය කියලා ඉවර වෙලා මේ ඇත්ත වශයෙන්ම වැඩි මිලදී ගැනීමක් කරලා තියෙනවා ඔමන් ට්‍රේඩින් සමාගමෙන් ඩොලර් 118.723 ගානේ. එතකොට මෙට්‍රික් ටොන් 14,783ක් එහෙම ගෙන්නවම දළ වශයෙන් කෝටි 114ක් විතර පාඩු වෙලා තියෙනවා. එතකොට මේකේ කරන්න තිබි මොකද්ද? ඇත්ත වශයෙන්ම ගණන් අඩු කරන්න තිබිච්ච ගන්නේ. එතකොට අඩු ලන්සුලාභියාගෙන් මිලදී ගත්තා නම් මේක මේ අඩු මේ මේ ගාන අඩු කරන්න තිබිච්ච එක තමයි මේ මේ විදිහට වෙලා තියෙන්නේ. ඇත්තටම මේක මේ කැබිනට් පත්‍රිකාවකුත් දාලා මට මතකයි මම ඒවකට කෝප් කමිටුවේ සමාජිකයෙක් විදිහට මේ ගනුදෙනුව වෙන්න කලින් මෙන්න මෙහෙම ගනුදෙනුවක් වෙන්න යනවා කියලා කෝප් කමිටුවේ සභාපතිවරයාට දෙවතාවක් මන් ලියුම් දැම්මා. දෙවතාවක් ලියුම් දැම්මා මේ උණයෙන් පස්සේ පරීක්ෂණ කරලා වැඩක් නැ වෙන්න කලින් කියන්නේ කියලා. දැන් ඒක අන්න විගණන මේ මේකේ මේ වර්තාවේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ වර්තමාන ආණ්ඩුවත් පෞගිය රාජපක්ෂ ආණ්ඩුව වගේම අන්ත දූෂිත ආණ්ඩුවක්. ඒ නිසා තමයි මේ ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් දාන මේ දූෂණ විරෝධී කොන්දේසි වලට ඔවුන්ගේ එකඟතාවය දක්වන්නේ නැතුව මේක ප්‍රමාද වෙයි පවතින. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති දැන් මේ රටේ රාජ්‍ය සම්පත් විකුණගෙන මේ රටේ දේපල විකුණලා ආදායම් හොයන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම දූෂණ විරෝධී ක්‍රියාවලිය වේගවත් කරලා හරියාකාරව කෙරුවොත් ආයෝජකයන්ට විශ්වාසයක් එනවා. මේ රට ආයෝජන මේ මිත්‍රශීලී රටක් කියලා. එතකොට ඍජු විදේශ ආයෝජන එනවා. දැන් අද මේ මොහොත වෙනකන් ගිය මේ 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 අවුරුද්දට හෝ ගිය අවුරුද්දට ඍජු විදේශ ආයෝජන 7-5ක්වත් ඇවිල්ලා නැහැ. ඩොලර් බිලියන 1.8ක් අත්සන් කරාකට රුපියලක්වත් ඇවිල්ලා නැහැ. මොකද ඍජු විදේශ ආයෝජන නැතුව අපිට දිනු වෙන්නේ බෑ. මේ අත් වශයෙන්ම එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගාමන්ට් ෆැක්ටරි දාන යුගයේදී වියට්නාමයේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය එක හා සමාන ලෙවල් එකක තිබ්බේ. නමුත් වියට්නාමයේ වේගයෙන් දියුණු වෙලා දැන් ගිය අවුරුද්දේ විතරක් ඩොලර් මිලියන 35,000ක් වියට්නාමයේ ඍජු විදේශ ආයෝජන ඇවිල්ලා තිනේ. ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ ආණ්ඩුවට මේ බදු වැඩි කරලා රාජ්‍ය ආදායම් වැඩි කරලා රට පාලනය කරන්න බෑ. ඍජු විදේශ ආයෝජන සහ අපනයන වෙළඳාම වැඩි කරලා අලුත් වෙළඳ පොළවල් වලට ඇතුල් වෙන්න ඕන. ඒ නිසා අපනයන වෙළඳාම වැඩි කරලා අලුත් වෙළඳ පොළවල් වලට ඇතුල් වෙන නම් ගනුදෙනුවක් නිසා අපිට ආනයන අරින්න වෙනවා. ආනයන අරලා ඩොලර් සංචිතය රැකගන්න නම් විදේශ ආයෝජන වැඩි කරන්න වෙනවා. විදේශ ආයෝජන වැඩි කරන්න නම් මේ ඍජු විදේශ ආයෝජන ගේන්න නම් අනිවාර්යයෙන්ම දූෂණය නාස්තිය පිටුදකින ස්ථිර ක්‍රමවත් වේගවත් වැඩපිළිවෙලක් ගෙනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ඒක කල්මැරීමෙන් පේන්නේ මේ ආණ්ඩුව දූෂණ මේ විරෝධී වැඩවලට එකඟතාවයක් අනුකූලතාවයක් දක්වන්නේ නැහැ සහ මේ ආණ්ඩුව තුලත් ඒ කරුණු සිදුවෙමින් පවතිනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. You're watching the Life Traveler Channel.